Hello viewers, welcome back. අදපි මේ වීඩියෝ වෙන් කතා කරන්නට යන්නේ අපි වැඩිපුර අනුභව කරන හා ගොඩාක්ම ආසාවෙන් කන කෑම වර්ග කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ආකාරය ගැනයි. මේ වීඩියෝව ඔබව පුදුමයට පත් කරනවා වගේම ගොඩාක්ම ප්‍රයෝජනවත් වේවි. ඒ නිසා ස්කිප් නොකර බලන්න. මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් අපි සටස් ගාල වීඩියෝ එකට යමු. සොසේජස් කුකුල්මස් ඌරුමස් සහ ගවමස් සොසේජස් නිෂ්පාදනය සඳහා වැදගත්ම දේවල් කියලා කියන්නට පුළුවන්. පළමුවෙන්ම කපාගත්තු කුකුල්මස් හෝ හරක්මස් නැත්නම් ඌරුමස් ලොකු යන්ත්‍රවලට දාලා අඹර ගන්නවා. ඊට පස්සේ මෙයට පිටි ලුණු සහ රසකාරක එකතු කරලා ජලය දමා හොඳට මිශ්‍ර කර ගන්නවා. මෙයට ලාවට පැණි රසක් ගැනීම සඳහා මිශ්‍ර වෙනකොටම කෝන් සිරප් දා ගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණයේ තිබෙන වාතය යන්ත්‍රයක් ආධාරයෙන් ඉවත් කරලා මේ වගේ මස් මිශ්‍රණය පමණක් එළියට ගන්නවා. ඊට පස්සේ දිග සෙලියුලෝස් රෝලයන් යන්ත්‍රවලට දාලා පුරව ගන්නවා. ලෝඩ් කරපු සෙලියුලෝස් රෝලයන් තුලට සාදාගත්තු මස් මිශ්‍රණය ඇතුල් කරලා එය අඟල් පහක් බැගින් කපාගෙන දිග දම්වැල් වගේ මේ සොසේජස් එළියට එනවා. ඊට පස්සේ මේ දිග සොසේජස් දම්වැල් රන්වේයර් වල එල්ලලා අවන් එකට ගෙනියනවා. අවන් එකට දාපු මේ සොසේජස් තැඹුණාට පස්සේ සිසිල් ලුණු වතුරෙන් ආවල ඇසුරුම් කිරීමට යවනවා. අන්තිමට සොසේජස් වල තිබෙන සෙලියුලෝස් කවර යන්ත්‍ර ආධාරයෙන් ඉවත් කර පැක් කරලා අලෙවි කරනවා. චොකලට් ස්නිකර්ස් ඩේරි මිල්ක් වගේ ප්‍රසිද්ධ චොකලට් වර්ග ඔබ එකපාරක් හරි අනුභව කරලා ඇති. සමහර පිරිසක් හැර අනිත් හැමෝම මේ චොකලට් වර්ගයට ගොඩාක්ම කැමති කියලා තමයි කියන්න ඕන. හරි, දැන් අපි මේ රසම රස චොකලට් නිෂ්පාදනය කරන හැටි බලමු. පළමුවෙන්ම කොකෝවා පළතුරු වල තිබෙන බීජ වර්ග එකතු කරලා මේ වගේ වේලෙන්න දානවා. වේලිච්ච කොකෝවා බීජ කර්මාන්ත ශාලාවලට ගෙනිච්චයින් පස්සේ විශාල යන්ත්‍ර ආධාරේ නඹර ගන්නවා. ඊට පස්සේ මේ කොකෝවා කුඩු වලට සීනි තෙල් ගිතෙල් සහ රසකාරක දාලා විනාඩි 10ක් පමණ රත් කරනවා. මේ චොකලට් නිසියාකාර ඝනකමකට ආවට පස්සේ එම චොකලට් වලට අදාළ හැඩය ගැනීමට මේ වගේ කුඩා තැටි වලට දානවා. තැටි වලට දාපු චොකලට් ගල් වුණාට පස්සේ එය මේ වගේ පටි මගින් පැක් කරන්න යවනවා. අන්තිමට ඒ සමාගමට අදාළ චොකලට් එකේ කවරේ ඇසුරුම් කරලා වාහන මගින් කඩවල් වලට බෙදා හරිනවා. මැගි නූඩල්ස් විනාඩි දෙකකින් හදන මෙම නූඩල්ස් වර්ගය ලංකාවේ ගොඩාක්ම ප්‍රසිද්ධයි කියලා තමයි කියන්න ඕන. මේ විනාඩි දෙකේ නූඩල්ස් සෑදීමට පළමුවෙන්ම තිරිඟු පිටි සහ එයට අදාළ තවත් පිටි වර්ගද රසකාරක කුඩු සෑදීමට එළවලු කුළුබඩු සහ තවත් ඔවුන්ගේ රස අමුද්‍රව්‍යද එකතු කරගන්නවා. ඊට පස්සේ පිටිවලට පිරිසිදු ජලය එක් කරලා යන්ත්‍රයක් මගින් අනාගන්නවා. මිශ්‍ර කරපු පිටි ජලහුමාලයෙන් තම්බලා යන්ත්‍රයක් ආධාරයෙන් මේ පිටි නූල් බවට පත් කරනවා. මේ දිගැටි නූඩල්ස් මැගීවල හැඩය, ඒ කියන්නේ කොටු හැඩය ගැනීම සඳහා කපල කොටු තැටිවලට දමනවා. ඒ වෙලාවෙදිම මැගීවල එන කුඩු වර්ගයට දාන කුළු බඩු පරීක්ෂා කරලා එය වියලිව සාදල පැක් කරනවා. අන්තිමට ඝනකමින් යුත්ත නිවිච්ච මැගී නූඩල්ස් සහ පැකට් කරපු කුඩු වර්ගය එකට දමා ඇසුරුම් කරනවා. චුවිංගම් අවුරුදු කිහිපයකට පෙර මේ චුවිංගම් හදලා තියෙන්නේ ඌරන්ගේ මේදේ මගින් කියලා කියනවා. නමුත් වර්තමානයේදී ප්ලාස්ටික් සහ රබර් වලට සමාන කෘත්‍රිම දේවල් නැත්නම් ස්වාභාවික දේවල් භාවිතා කරලා නිෂ්පාදනය කරනවා. ඉතින් අවශ්‍ය මූලද්‍රව්‍ය එකතු කරගත්තට පස්සේ එයට කලර් සිරප් දාලා පාට ලබා දෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් සිරප් සහ එයට අවශ්‍ය රසකාරක දමා හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගත්තු මේ චුවිංගම් දිග කන්වේයර් බෙල්ට් එකක් මගින් අවන් එකට යවනවා. අවනේ ලාවට රත් කරගත්තට පස්සේ මේ චුවිංගම් සීතල කරනවා. ඊට පස්සේ කෑලේ වලට කපා පැක් කරලා අලෙවි කිරීම සඳහා කඩවල් වලට බෙදා හරිනවා. මින්ට් සෙන්ඩර් ෆ්‍රෙෂ් සහ මෙන්ඩස් කියන දෙකම නිෂ්පාදනය කරන ආකාරය එක වගේ කියලා කියනවා. සීනි ග්ලූකෝස් සිරප් හයිඩ්‍රජනරේටඩ් පොල් තෙල් පිටිසා තවත් රහස් අමුද්‍රව්‍ය එකතු කරලා යන්ත්‍රයක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ එයට අවශ්‍ය වර්ණ ගැන්වීම් එකතු කරලා විනාඩි 45ක් පමණ හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණය යන්ත්‍රයක් තුළට දමා අවශ්‍ය හැඩයෙන් කපා ගන්නවා. අන්තිමට ක්වොලිටිය පරීක්ෂා කරලා පැක් කරනවා.
ඉතින් අද වීඩියෝව මෙතනින් අවසන් මෙතෙක් නැරඹුව ඔබට ස්තුතියි මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරන්න යාළුවන්ටත් ෂෙයා කරන්න මේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඒ වගේම bell icon එකත් click කරන්න එතකොට තමයි මම දාන videos ඔබ ගාවටම ගෙනවා ගැනීමට හැකියාව තියෙන්නේ එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එතකන් ඔයාලට bye bye